ආයුබෝවන්. නිකම්ම නෙමෙයි 120ට 220ක් ආවඩ ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේදී ඔබ හැමදෙනාමත් එක්ක අපි මුණ ගැහෙන්නේ. සිරි සුබ අලුත් අවුරුද්දකට කෙවා දින්න සුබ ප්‍රාර්ථනා සුබ දැක්මක් එකම සුබ ආශිර්වාදයන් පෙරදරි කරගෙන පෙළ ගැහිලා ඉන්න මොහොතක තමයි අපි ඔබත් එක්ක මේ විදිහට අද දවසේදී සම්බන්ධ වෙන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට අවුරුද්දේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර සහ සියලු පෙළ ගැස්ම තියෙන්නේ ලිතේ. හැබැයි අවුරුද්ද සැබෑ අවුරුද්දක් වෙන්න නම් අවුරුද්ද තියෙන්න ඕනේ හිතේ. ඒ විතරක් නෙවෙයි. ඒ හිතේ හිත ඇතුලේ තියෙන වටා වටිනාම වත්කම. ඒ මොකක්ද? හිතවත්කම. හිතවත්කම නැත්තම් මොන අවුරුද්දක්ද? ඒ හින්දා හිතවත්කම දෝරේ ගලන සෙනෙහවන්තකම් බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනින්න ලංකාවේ කලාකරුවන් 7 දෙනෙකුත් එක්ක අපි අද දවසේදී ඔබත් එක්ක මේ විදිහට විවයකතු වෙන්න අවුරුදු පැදුරට ගොඩවදින්න සූදානම් වන මොහොතේදී නැවත වතාවක් මොකද අතින් පයින් යන්නෙත් නෑ කිව්වේ කියලා අඩු පාඩුවක් වෙන්නෙත් නෑ නැවත වතාවක් ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා මාෂි කොහොමද හොඳයි ඉතින් නැවත මමත් ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා මේ සුබ අලුත් අවුරුද්දේ ඉතින් ඉස්සලා කිව්වා වගේ සුන්දරම සුන්දර කලාකරුවන් කලාකාරිනියන් 7 දෙනෙක් එක්ක අපි වීවා පැදුරට මේ එකතු වෙලා ඉන්නේ ඉතින් අර කලින් කිව්වා වගේ වීවා එක්ක හැමදේම තිබුණත් මේ අලුත් අවුරුද්දේ සුබම සුබ සුන්දර අවස්ථාවකට එකතු වෙන්න අපි උත්සාහ කරන්නේ මේ වීවා එකතු වෙන්න අවුරුදු පැදුර බෙදා හදා ගන්නකොට ඔවුන්ගේ ප්‍රධාන තේමාව බෂ හරි අපූර්ව එකක් අපූර්ව තේමාව අවුරුද්දම අවුරුදු අවුරුද්දම අවුරුදු දැන් සාමාන්‍ය වහරට කියන්නේ හැමදාම අවුරුදු නෑ කියලානේ හැබැයි එහෙම නෙමෙයි ඔකම ඔකු එක්කම අර පිරිමැස්මෙන් පිරුණු ජීවත් එක්ක අත්ල බඳ ගත්තම අවුරුද්දම අවුරුදු එහෙනම් හරි අවුරුද්දම අවුරුද්දක් හැටියට සමරන්න සූදානම් වෙන මොහොතේදී කවුද අද දවසේදී අපි මේ පැදුරට ගොඩ වදින්නේ පැදුරට එක්කාස් වෙන්න අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ ලංකාවේ කෘතහස්තම කලාවේදී කද අපිත් එක්ක ඉන්නවා එතුමාගේ හඬ මෙවැනි තැන්වලදී නැතුවම බෑ අවුරුදු වෙන බව රැගෙන එන ඒ කෝල් නාදය අපිට මතක් කරන්නේ ඒ ගී හඬ ඉෂාක් බේග් ආයිබෝන් කියලා කොහොමද මේ දවස්වල හැබැයි ටිකක් නිරාහාරව කාලය ගත කරන කාල සමය නේ හැබැයි අපි නම් ඉතින් කැම කන්න කැම මේසි විවෘත කරනකම් බලන් ඉන්න කාල සමය හරි අපූරි මට ඔය ගැන අහන්න කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා බෂ අපි හඳුනලා දෙමු අපි අනිත් කට්ටිය ඔව් ඊළඟට අපි ආදරෙන් අයිබෝවන් කියලා පිළිගන්නවා අමිලා නදීෂානි අපේ ආදරණීය කලාකාරිනිය ඉතින් අමිලාගේ කොහොමද මේ දවස්වල අවුරුදු සරුවිද ඔව් හොඳයි ඇත්තටම මේ අර පහුගිය අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්ද ගොඩක් නැවුම් කියලා දැනුණා මොකද පහුගිය කාලේ අරි අඩුපාඩු ඇතුව හිටියන්නේ දැන් මේ අවුරුද්දේ තින් පිරලා තියෙනවා කියලා හිතනවා දැන් අවුරුද්දට අපි ලෑස්ති වෙනවා තව පොරක් කිහිපයයි තියෙන්නේ අලුත් අවුරුද්දට ගෙවදින්න ඒ ගෙවදින මොහොතේදී රෝණාරි හැඩකාරි යුරේෂ රවිහාරි ආයිබෝවන් අම්බලෝ කාටදී කියන්නේ දේශුත් බලුව පොඩ්ඩක් ගැස්සිලා ගියා ඒකට බය වෙන්න එපා හරි අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔබව ඉතින් ඒත් එක්කම ඊළඟට මිහිර දෝර ගලන මිහිරෙන් සපිරි මිහිරි මිහිරි පුද්ගලෙක් තමයි අපි හඳුන්වන්න හදන්නේ මිහිර සිරිතිලක්සිරි මහත්මයා ගනෝබව අයිබෝවන් බලුතරු දක්වා බලුතරු දක්වා යන හැමතැනකම මිහිරයි සිරියයි දෙකම අරගෙන නමත කරනවා මේ මේ අලුත් අවුරුදු උත්සවවල වැඩිපුරම සම්බන්ධ වෙන කැමති තරගය ගෝනි පැණි ගෝනි රේස් ඒකට හේතුව අපි තව පොඩ්ඩක් කියන්න ගෝනි රේස් බලන අවුරුද්දට එන්න කියලා කිව්වම අවුරුදු විදිහටම ජයයට මේ විදිහටම නවපන්නේ පොඩ්ඩක් ගලපගෙන ඈ එදා මෙදා සියල්ල සම්පූර්ණම එකහු කරගෙන අපේ තරුණ ඇවිල්ලා උදේසින්දු ලයිබෝ ආයිබෝ ලබන අලුත් අවුරුද්ද සිරිසුබ එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔව් එසේ වෙයි කියලා හිතනවා හැමෝටම අක්කේ කිව්වා වගේ අවුරුද්දයක් විතර තිබ්බේ නැහැ නේ අවුරුදු මේ පාර පොඩි තියෙන පොඩි ගැම්මක් මට තියෙනවා අපේ වචනෙන් කියනවා නම් එහෙමනේ පොඩි තියෙනවා මට හිතෙනවා අපි ඉනා වෙලා සතුටෙන් හිටියොත් එහෙම මේ අවුරුද්ද ගොඩ දාගන්න පුළුවන් ඊළඟ එක නම් මම්ම හඳුනලා දෙන්නද යාව ඔව් හා මට යාර කියන්න වෙන ඌණ පූර්ණයක් තියෙනවා අනිවාර්යෙන් මේ දවස්වල හොඳට මැදලා ඉන්නේ එක්කන ඔව් යාර රජිනට ඇඳා බිස්සවට ඇඳා ලෙන්චිනාට ඇඳා අන්තිමට අන්දරේගේ පවුලට ඇඳා අවන්දේවත් පලිය ආයිබෝන් ආයිබෝන් කොහොමද අවුරුද්දට ලෑස්තිද जनवरी गीत मे एलिदेक्वा
සෑහෙන දුරක් යන්න පුළුවන්. එහෙම දුරක් දුවන්න පුළුවන් ගීතයක්. මම ඔබේ අවස්ථාව ගත්ත හින්දා යහපත් කෙලවරේ ඉන්න තරුණයව හඳුනලා දෙන්න මම ඔබට අවස්ථාව දෙනවා. ओ अनिवार्य दिमांक अपे आदरणीय सहोदर इतनी सुबालुत्तावृद्धक वेवाह के लोभों में तेरे पिलिगा ना वाह मंगतने गुड़ाक देवल की अंडो ओढ़त में है इतने मैं आलुत्तावृद्ध सुबह वेवाह के लिए प्रार्थना करना ये वाके में दिमाग को कोमल तो मेरा बस लड़ेंगे वहाँ टे अवरुद्ध सुबह के लिए देने ना वेना अवरुद्ध वाके में तो मैं दिमाग टेबल में विशेष එකක් නැහැ ඉතින් පහුගිය කාලේ නම් ප්‍රශ්න තිබුණා ගොඩක් රටේ මිනිස්සුන්ට ඉතින් මම හිතනවා දැන් ඒවා ටික ටිකක් ටිකක් සාමාන්‍ය මට්ටමට මේ වෙලා තියෙන ඉතින් හැමෝන්ටම සුබ නවවසරක් වේවා ඉතින් හැමෝන්ටම වාර්තා වෙන්න හැමෝන්ටම ජය වේවා මම අර කලින් දවසක මිහිර හම්බෙච්ච දවසක මම පොඩි පූර්විකාවක් කිව්වා ඔකටම ගැළපෙන කතාවක් චාලි චැප්ලින් කියනවා කිසිම දෙයක් සදාකාලික නැත අපේ ප්‍රශ්න පවා අපේ ප්‍රශ්න පවා කිසිම දෙයක් සදාකාලික නැ අපේ ප්‍රශ්න පවා එහෙනම් ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒව එහෙම තමයි එවට මුහුණ දීගෙන සතුටින් තමයි ජීවිතයට මුහුණ දෙන්න ඕක තමයි අවුරුද්ද කියලා කියන්නේ. මම කියකි අවුරුද්ද තියෙන්නේ හිතේ. හරි. අපි කලාලේ එලාගත්ත වෙලාවේ පැදුරක් එලාගත්ත වෙලාවේ පැදුරේ සම්ප්‍රදාය තමයි ඉතින් පොඩ්ඩක් අඩුවෙන් කතා බහ කරලා වැඩිපුර සින්දු කියන්නේ. හැබැයි වුණාට පොඩ්ඩක් උන්ට පොඩි අවසරයක් දෙන්න සම්ප්‍රදාය එහෙම කරගන්න කාලයකට පස්සේ අපිට මුණ ගැහෙන මේ හිතෝතුන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මේ ලංකාවේ අලුත් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන්නේ හරි වෙනම එකක්. ඒ කියන්නේ මන් දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් මේ උපවාස සමය හැමාර කරලා රාමසන්න එනකොට අපි හැමදෙනාම බලාපොරොත්තු වෙනවා නිකන් වටලප්පම් ටිකක් අපි හැම බලාපොරොත්තු වෙනවා ආගම ජාතියේ මේ වර්ණයේ කුමක් වුණත් හැමෝම බලාපොරොත්තු වෙනවා හැබැයි මන් දන්නා ඒ වගේම මට එන්න හොඳ මුස්ලිම් යාළු බලාපොරොත්තු වෙන දැන් අවුරුදු ළඟෙද්දිම කැවිලි ටිකක් කොන්න කැවමක් කොකිසක් එහෙම සූදානමින් ඉන්නේ එහෙම බලාපොරොත්තුකින් ඉන්නේ මම හිතන්නේ ඉෂාකයා තමයි මේ විවිධත්වය ගැන කතා කරන්න මෙතන ඉන්න සුදුසුම පුද්ගලයා ඔබ ඔබ හැම කෙනෙක්ගේම මාස්ටර් කරන ඔබට හැම ජාතියක්ම මුණ ගැහෙනවා අලුත් අවුරුද්ද දැන් අපි අපි අපේ කියලා එකක් නැහැ අලුත් අවුරුද්ද ඔබට කොහොමද දැනෙන්නේ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙහෙම ඉතින් පොඩි කාලේ ඉඳලා අපි මේක අපි සමරලා තිනා අන්ත විශේෂයෙන් තාත්තා ඉන්න කාලේ කැවිල් කැම බීම ඔක්කොම තාත්තාට ලැබෙනා ඒ අපි හිටියත් දෙමළ වල පාරේ ශ්‍රී වජිරණ මහත්තේ වටේම පන්සල ගොඩක් තිබ්බ තැනක් ඉස්කෝලේ තානන්ද නාලන්ද ඔක්කොම ළඟ ළඟ ස්ථානයක් ඉතින් මේ වගේ කාලෙකදී අපිට ගොඩක් ඒ කෑම බීම අපිට ලැබෙන අපේ උත්සව කවත වටලාපු මුරියනි අපි බෙදා ගන්න ඉතින් හරි සුන්දර කාලයකදී දැන් අදත් නැතුව නෙමෙයි දැන් අපි පොඩ්ඩක් අපි ඈත්වල ඉන්න නිසා මේ පොඩි පොඩි රටේ ප්‍රශ්න තිබ්බ නිසා මේක හරියට කරගන්න බැරි වුණා කොවිඩ් එක අපි දිගටම අපි මෝර දුන්නේ ඒ ප්‍රශ්න වලට ඉතින් සිංගල අවුරුදු අවුරුද්දක් කියලා කියන්නේ ඉතින් අලුත් නෙමෙයි මට මම දෙකේ පෞල් කාර්යයක් මම දෙදී හරි අපි එන කාගෙද පටන් ගන්නෙ අපි අර කෙලවරෙන් පටන් ගමු ඔකේ වමට බරව පටන් ගන්න කියලා හිතේ වම් පැත්තේ කෙලවරේ මේ ඉන්න මේ අවුරුද්දේ ගැලපෙන එක පින්නමලි එඩ්වඩ් ජගරි මහත්තයයි එඩ්වඩ් ජගරි ප්‍රවීණයාවත් අපි මේ මොහොතේදී ගෞරවයෙන් මතක් කරන බව කියන්න කැමතියි
संगीत प्रश्न कपूल कैमरती क्रीडा गोणी बस एक हरिया मिहिने कपाता ने रंगपान गियाम सपत्वर में दागेन अभी दूवन वा पाइनो अभी एक मेन्शन करी पाइनो सामुडी पाइनो अरे में मे बलन हे तेलम तिबिलतीन एक समर के एक्ंगेनो अभी इति मुनादरगत वेडन थिंग थिंग अतारी नो अरे इंदल इंदल दिव्वाम दूवन मेतनी एक धरा बेरव गिया कोमार धरा इंदीन यदा तम मदन का मत अकूल देगा को सेल मकरा थिंक से मूना सती देगा मे अतट हिटिया प्लस दैन डिंग अत्वार भी पुड के तवेदीन वार्ड लो चुटक ताम कपल बरदा बे हरिया हरियाला අනේ මන්ද නන්ද ඉතින් මං හිතන්නේ මේ දැන්
ඔගේ නමුතුන් කියන්නේ දෙයක් නෑ අර ඉසලත් කිව්වා වගේ ගොඩ දෙනෙකුට ඇඳා කියලා කිව්වනේ ඔයාම රජිනට ඇඳා කිව්වා රජ දිසවට ඇඳා කිව්වා අන්දරේගේ පවුලට ඇඳා කිව්වා ඉතින් තවත් කාට හරි අඳින්න ඉතුරු වෙලා තියෙනවද තව කවද අඳන්න තමයි දැන් තියෙන්නේ අපි බලමු තව කව හරි අඳනවද අඳින්න ඉතුරු වෙලා තියෙනවද කියලා ඇත්තටම ඉතින් ගීත ගැන උනර පොඩි දෙයක් කියලා මම गीते पद गिरिराज कौशल महात्मा तात्तगे तनु निर्माण सहन रण्वल मगे गुरुतुमागे संगीत संयोजन काट्यतु करे संगीत विक्रम सिंह महात्म्या इलांगट रूप रचनय जयप्रकाश शिवगुणनाथन महात्म्या कियान्ने माम जी नट एंदा
මේ මොකද කියන්නේ නිකන් ඕනම ටීටරේට නැතුවම් බැරි නාඩගමක් වෙයි වගේ නේද ප්‍රශ්න දැන් මං අහලා තියෙනවා ඒ කියන්නේ දැන් සිකුරුහතේ චිත්‍රපටයේ දර තේමා ගීතේ ගායනා කරන කාලෙදිද මේ බලන්න ඇවිල්ලා තිබුණේ චිත්‍රපට ගීතේ ඔබ ගායනා කරන දිහා බලන් ඉන්න ඕ මේ නංගි මට කියනකොට දැන් මට ඇත්තටම මතකවත් නැහැ මේ රෙකෝඩින් එක දවස මතකයි හැබැයි මෙයා ඒක චූටි ඇවිල්ලා තියෙනවා सिंधु पलवीन दवस बलपूम इसल बलपू दवस मठात मे विला आगे इन मंगे गुरु सहन अय्या सहन अयर मो मे मठत् सिंधु को अतम मम इतकोट मन दी गिरीराज मुकुत मन दाने सिंधु पलवीन दवस आनकोट मट सहन अयर अलूमाट इव ना वाटपे की मंग बलदी मे මට හිතුණා මාරම සින්දුවක් කියලා. මෙයාත් එක ලස්සනට සිංගර්ලා තිනා පර්ෆෝම් කරනවා ලස්සනට ඉතින් හරිම සුන්දරයි. මං ඉතින් ඒ වෙලාවෙම සතුටු වුණා මට කවදාද මෙයාව හම්බ වෙන්න ඕනි කියලා. අද තමයි හම්බ වුනේ. අනේ ගොඩාක් ස්තුතියි ති මට මේ වගේ ප්‍රවීණ පිරිසකගෙන් එහෙම වචනයක් අහන්න ලැබෙනවා කියන එක මං හිතන්නේ වගේ ලොකු වාසනාවක්. මට තාත්ත කියලා දෙන්නේ නැද්ද ඒ කාලේ නම් කාගවත් කාගින්වත් නැහැ. නාඩි බලනවාද? නෑ. මේ වගේ ප්‍රවීණ කියලා මෙහෙන් නතර වුණා බං. हदिस्यूनासाहो ताता මිත්‍රත්වයන් හරහා කලාවට එන්න ට්‍රයි කරන්න තිබුණා. හැබැයි තමන්ගේ පාඩුවේ සංගීතය හොඳට ඉගෙන ගනිමින් ජන සංගීතයට ලොකු සේවයක් ලංකාව විතරයි ලෝකෙ පුරා ගිහිල්ලා ඒ නම තියාගෙන ඒ වැඩ කරගෙන හිමින් සැරේ අර කලබලයට නිමි මං අදත් හමුණාම කිව්වේ ඔයා යන්නේ ඔයාගේ ගමන පිටිපස්සෙන් තල්ලු කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා අත ගත්තොත් වැටෙනවනේ තල්ලු කරන් ඉද්දී වැටෙන්නේ සහ මේ නිරයි ආ වැඩේ විඳිමින් එයාලා දැන් නැවෙන අයගේ මම උතර බලන් ඉදී එක එයා යාගේ ලෝකේ වැඩේ කරගෙන යන ඕගොල්ලන්ට කැමති නම් අහන්න ඕගොල්ලෝ විඳින්න එහෙම තේරෙන්නේ උදේ බලන් ඉඳලා කියන අඩුම තර මේ පැත්තව බලයිද මම එක හිතයි තමයි ඉදී අටනේ ප්‍රශ්නේ උනේ සාමාන්‍යයෙන් අපිට ඕවගේ මේක ටිකක් සංකීර්ණයි සින්දුව යද්දේ නිකන් පොඩි කම්ප්ලිකේටඩ් මට එක සැරේට මගේ දිහා බලලා එයා යාගේ ලෝකෙ ලස්සනට වැඩේ කරගෙන ගියා. අනිත් එක කියන්න ඕනේ මේ වාද්‍ය බෘන්දේ මේ අද තමයි පළවෙනි වතාවට ලයිව් සින් කරන්න එක. මොකද මේ ට්‍රැක් එක ප්ලේ කරනකොටත් මේ ප්‍රවීණයන් පිරිසක් ප්ලේ කරේ. ඒ වෙලාවෙත් කිව්වා මේක ලයිව් නම් ප්ලේ කරන්න අරගෙන එන්න එපා ට්‍රැක් එක දාලම සින් කරන්න කියලා. ඒ වුණාට අද මේගලන්ට ඔය ඇත්තටම වාද්‍යුන්නේ නෙමෙයි ඒකේ වැඩිම බයකින් පීන් එකකින් හිටියේ. මොකද කියන්නේ මට කනට ඇහෙන්න ගත්ත උස්ම ගන්නවා සින්දුවේ මං කෝ දැන් මේක ඉවරයි දැන් සෙනසීමේ උස්ම ගන්න පපුවේ නිකන් තබ්ලා ගහනවා වගේ නේ ඩක 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 නෑ ඒක නෙමෙයි සින්දු කියලා තරතුට ඇසරට මගේ දිහා බල මන් නන්දා මන් තිරිතිල දැන් තමන්ගේ අවශ්‍ය කරන දේවල් හොයා හොයාගෙන මිලදී කරගෙන ඉවරයි හැබැයි සමහරු තාම ගමේ ගොඩේ සිදා දී හතර වටේ කරකිනවා හැමතැනම ඇවිදිනවා තමන්ගේ මේ මේ දෙදෙනා අවශ්‍ය කරන දේවල් ටික හොයාගෙන නේරුණත් එහෙම නෙගේ දැන් දොරක් කැඩිලා තියෙනවා නම් දොරක් ගැලවිලා තියෙනවා නම් ඒව පවා ගන්නවා ඒක ඔව් කැඩිච්ච බිඳිච්ච දැන් හදන තැන්නේ හදන දවස් සකර කරනවානේ කැඩිච්ච බිඳිච්ච හිටව හදා ගන්න කාලේ गोडे सीधा दिए कौर भाए देखो नन्नई बड़ू गन्नई पोलटैया वे मामा पोलटैया वे कमे गोडे सीधा दिए कौर भाए देखो नन्नई बड़ू गन्नई पोलटैया वे मामा पोलटैया वे
විකුණගන්න බුලක්වා කර යන්න සරමක් බෙනියම ගන්න ගොවි මහතුන් එකතුවල් गमे गोडे सीधा दिए कौर पाहे ये गुणन्नई बड़ुगन्नई पलटैयावे मम पलटैयावे गमे गोडे सीधा दिए कौर पाहे ये गुणन्नई बड़ुगन्नई पलटैयावे मम पलटैयावे सीनी बोले पुंची दुवट वलनु माल लोकदो नित सिनिंदु सेले अरगने आई गवे गोडे सीधा दिए कौर बहे नई बड़ुगन नई पलटैयावे मम पलटैयावे गमे गोडे सीधा दिए कौर बहे देखो नई बड़ुगन नई पलटैयावे मम पलटैयावे गमे गोडे सीधा दिए कौर पाहे देखो नई बड़ुगन नई पलटैयावे मम पलटैयावे गमे गोडे सीधा दिए कौर पाहे देखो नई बड़ुगन नई पलटैयावे मम पलटैयावे गमे गोडे सीधा दिए कौर पाहे देखो नई बड़ुगन नई पलटैयावे गमे गोटे सीधा दिए कौर पाहे नई बटुगन नई पलटैयावे मम पलटैयावे गमे गोटे सीधा दिए कौर पाहे नई बटुगन नई पलटैयावे मम पलटैयावे अद पलटैयावे निकंग समाज इन गुड़क लड़के खड़े अनोवा पोले अब पोटा पोटी पूता आटद लूटद अब गमेरा मेरे चित्र अब इतना इसरे इसरे अवृद्धते पड़ी संप्रदाय गमटे बड़ बड़ मुट्ट अरगे वेलिंदे लंगम कल अतमी अब गमेनो खद हमेनुमे सिल्लम बड़वा मुखर हमेनो
එතකොට මේකනේ කියන්නේ වෙනස් ඒක තමයි ඒක දැන් දැන් කාලේ අපි ඇඳුම් ගන්න ඕනේ දැන් ඔය ඒ ඇඳුමේ අවුරුද්දේ පාටට ඒව දැන් තමයි කරන්නේ නේ ඒ කාලේ නම් මල් චීත්ත ගවුම තමයි අපිට අවුරුද්දේ හම්බෙන්නේ ඒක එදාට ඇඳගෙන ඉන්නවා ආයි පහුව දත් අඳිනවා මේ ඇඳලා ඇඳලා දිගට ඇඳලා නම් විනාශ කරලා දා මල් නෑ හොදන්නේ නැතුව මල් ඇලෙනකන් අත හොදන්නේ නැතුව හොදන්නේ නැතුව उदेश අපි දැන් මේ මේ ඒ කාලේ විඳින්න අපි ආසයි දැන් මේ කාලේ එහෙම එකක් නැහැ මන්නම් මම එද්දිත් හිතුවේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට යද්දි දැන් නම් ඉතින් අවුරුදු කියලා අපි මොනවද මේ කරන්නේ වගේ එකක් දැනෙනවා ඒ කියන්නේ ඉස්සර සතියක් අවුරුදු සතියක් දෙකක් සතිය නේ මාසෙම අවුරුදු වගේ නේ මම පටන් ගන්න කැට ගහන්න යනවා ඔව් ඇත්තට මෙහෙම එකක් තිබ්බා අපි මේ අපි දිවක් හිටියේ තාත්තගේ සාක්කුවට බැල කීයක් හරි හොයාගෙන කැට ගන්න අනිවාර්යයි අපිට තිබ්බ හැම කාලයක් දැන් මේ කාලේ නම් එහෙම කවුරු තෑගි ගෙනත් දුන්නාද අර කැට පොලෙන් ගන්න තෑග්ග තමයි වටින්නේ ඒක තමයි වටින්නේ සතිය ඇතුළත ප්‍රශ්නයක් වෙන්නේ මං හිතන්නේ මේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේ කාලේ දැන් ළමයි හැමතිස්සෙම ඔය නෙට් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ෆෝන් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා මට ඔන්න ඔය ප්‍රශ්නේ නිසා ඒ දැන් ඒ තිබිච්ච සුන්දරත්වය ඉතින් කවුද එකට වක් කියන්නේ කවුද ෆෝන් එක අරන්නේ ළමයි ඔව් නෑ මම ගිහලා කඩේට ගිහලා සල්ලි දීලා නෑ ඒ වේ අපිට නවත්තන්න බෑ මම කියන්නේ අපි අර දුරවන්න දැන් මරත් ඉන්නවා කොල්ලේ කවුද ඒ වෙනසට හේතුව නේ අපි වරුදු කරන්න ඕනේ එකයි යන්න ඕනේ ඒ කාලේට හරි මම කියන්නේ අවුරුද්දේ වෙසක් එක කොහොම එනවානේ අපිට විශේෂ අවස්ථා කීපයක් අවුරුද්ද එනවා වෙසක් එක එනවා පොසොන් එක ඒ කාලේටවත් අපි දරුවන්ට ඒ ටික පුරුදු කරලා ඒගොල්ලන්ට මෙහෙම දේවල් තිබ්බ කියලා මතක් කරලා දෙන්න ඕනේ අපේ කමනේ අවුරුදු මේ කාලේ පොඩ්ඩක් ඉන්න පුතට වයස ගිය මාර තාත්තා අවුරුදු දෙකම මාර්ග තාත්තා කෙනෙක් ඔව් කියන කතාව නෑ මට ඇත්තට මේ මම මට එහෙම දැක්මක් තියෙනවා මම හිතන්නේ මේක හොඳ වැඩක් කියලා මේ හැමෝම කරන්න ඕන වැඩ එහෙම කාලයක් දීලා තියෙන එකේ මට නම් ප්‍රයෝජනයක් ගන්න බෑ මට නම් තිබහ අපිටත් එහෙම බඩගිනි ඒක පිළිලෙ මේ උකුමකු විවතේ එකක් තියෙනවා කියලා කියන්නේ අවුරුදු කෑම මේසේ මේ පාරකින් සරුසාරයි සිරියාවයි තමයි මේ පාර තේමාව මොකද්ද විවත් එක්ක නම් ඔබ ඉන්නේ අවුරුද්දම අවුරුදු තමයි අවුරුද්දම අවුරුදු හරි තේමේසේ කියලා කියන්නේ තින් රස එකතු වෙන නැකත ඒ හින්දා හැබැයි මේක තව සනුසාර කරගන්න නැත්තම් මේ අත්දැකීම හරි රසවත් එකක් බවට පරිවර්තනය කරගන්න ඔබට පුළුවන්කම තිබෙනවා අර පිරිමැස්මින් තිරි ඒත් එකම උකුම උකු ගතියෙන් අනුන වෙච්ච විවතේ එකක් ඔබේ කෑම මේසෙට තේ මේසෙට නෝයි කියලා කියන්නේ තේමේසේ හරි ලස්සන සොඳුරු අත්දැකීමක් බවට පත් වෙන මොකද මේ වතාවේදී විවා නිරන්තරයෙන් ඔබත් එක්ක අත්වල බඳ ගන්නවා මොකද විවත් එක්ක හිටියොත් මොකද වෙන්නේ අවුරුද්දම අවුරුදු අවුරුදු තමයි හරි විවත් එක්ක හිටියොත් අවුරුද්දම අවුරුදු හරි කැමැසි ඉතින් අපි දැන් මෙතනින් යාට මම කියන්නත් ඕනේ අපි උසේ හැටියට පිළි පටන් ගන්නවද වයසේ හැටියට පටන් ගන්නවද නෑ උසේ හැටියට පටන් ගන්නවට මම කැමති නෑ ඒකට මට ඉෂකද පටන් ගමු හරි 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 අයියා හැමින් පටන් ගන්නකෝ ඒ කට්ටිය ඉතුරු ටික බලා ගනි මේ අවස්ථාව එනකන් හිටියේ ෂා රේෂා එන්න දැක්ක ඉතින් බොහොම නොයවසිල්ලෙන් හරිම හරිම අමාරුයි හිටියේ යම් කිසි විදියකට ඒ ළමයා හැදිච්ච විදියක් තියෙනවනේ ඒක ඒක අමම තමයි කියන්නේ අපි පරක්කුද මන්දා හැබැයි තුම ඔය කෑම ඔක්කොම රහ වෙන්න නම් දීවත එකක් තියෙන්න ඕනේ බොන්න ඕනේ वाड़ी අවුරුදු පැදුර
විවේකයෙන් වාසි දැන් අපි කාලා බීලා කරලා මොනවද වෙන ප්‍රකේ නෑ මට නම් මොකක් නෑ හැබැයි අර මිහිරායගේ පාර විශේෂ කෑම අර ඉන්නේ ask me ask me මේ හැබැයි කෑම මේසේදී වැඩිපුරම නන්දු තිබින කාගේද කෑම සම්බන්ධයෙන් පටන් ගන්නකම් බලාගෙනම හිටපු කෙනා කොහොමද ඔව් වම් මෙහෙන් පෙන්වන්න පුළුවන් ඔව් මට වඩ පුළුවන් मगे मेधवस जनप्रिय गीत मगे अलुत्म गीते उबकुतन गीत एक मे विदि गुडाक विसरहट गीलती है ऐ थिंक ये गीते डिलान का मगे रचना करपु उदार समरवीर के संगीत तम ये गीते मेदास लसन रूप रचना के गुडाक आयात्र जनप्रिय गीते पात्र थिंक चारुक तम एक रूप रचना करे पलवीन कुत्ते ने मां मिटने मां कुत्ते ने
හොඳයි අමිලා රදිෂාන් ගේ ගී හඬ ටිකක් අහන්න බැරි වුණා නේ ගොඩ වෙලාවකින් අහන්න බැරි ඒ හඬ අපිට එළියට ගන්න බැරි වුණා දැන් මේ අලුත් අවුරුද්දක් එළඹෙන්න කියලා බලාගෙන ඉන්න මොහොතක මේ ගී හඬ මතුවෙන්න මොන එකක් හැමමට ඊට කලින් මේ දවස්වල ආරංචි මේ මේ මිහිර සිරිතිලකත් එක්ක මොනවා හරි පළේ ලව්වක් තියෙනවා කියලා යනවා ගාමන් ෆැක්ටරිස් ඒ වගේ ආයතන වලට යනවා විවිධ ආයතන වලට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් පැයක් දෙකක් අරගෙන ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් ඒගොල්ලන්ගේ සේවා ජීවිතය ගැන කතා කරනවා. ඉතින් ඒකට අපි දෙන්න කියන්නේ නම මොකද? ඔයා කියන්නේ. ඔකේ. ඔට්ටිෂේ. 1 and 1 නව. මෙන්න කිව්වා. දැන් අපි දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. දැන් මේ පහුගිය දවස්වලත් කරා දැන් ඉස්සරහටත් තියෙනවා. ඉතින් අපි දෙන්න කියන්නේ ඔබේ සේවා ජීවිතේ අමිලම මිහිරිම හොරාව කියලා. නම කොහොමද දාගෙන ඉන්නේ මද්දවත් නේ? අමිලයි මිහිරි. මිහිරිම අමිලම හොරාවක් කියන්නේ. Fun and 1 hour. දැන් මම පාඩම් කරගෙන ඉන්නේ ඉස්සලමට ඔබ 1 and fun hour කියනවා. එක එක නම් කියන එක එක වෙලාවට. මම අහන් ඉන්නේ මෙයා හරි එක කියන දවස. අද කිව්වනේ. අද කිව්වා. අද කිව්වා. අද කිව්වා. අවුරුද්ද උනායි. හරි. දැන් දැන් මේ පළෙල්ලව ඉවර. දැන් අලුත් පළෙල්ලවක් තියෙනවා. මේක වෙලා ලගින්.
නැකත් වෙලාවට නලාව පිබහන් ඒ මල් කලඹේ කතාව පොඩ්ඩක් උදේශ අපිට කියලා. ඔව් මල් කලඹ සින්දුව ජනප්‍රිය සින්දුවක් දැන් 2017 තමයි මම සිං කරේ. ඒත් ඒක ජනප්‍රියම සිනමා ගීතයට අවෝඩ් එකකුත් හම්බුණා. ඉතින් දැන් මේ ඔය අවුරුදු උත්සවවලදීත් මල් කලඹවල් හම්බ වෙලා තියෙනවද? ඔව්. දැන් නම් ඉතින් හම්බුනත් ඉතින් සොරිම තමයි. දැන් ඉතින් හම්බුනත් නෑ හම්බුනේ නැහැ වගේ ඉන්නවා. ඉන්න තේ මල් කලඹවල් කොල්ලන්ට කොහෙද හම්බෙන්නේ? सूति साहस बलुत्ता विशेष मे फैंस මම ගමේමයි ජීවත් වෙන්නේ මොරොන්තුඩුවේ උදේසුත් මලක් කියලා කියන්නේ සහ ගෙදෙට්ට ඇවිල්ලා අර මේ වෙද්දි අමිලක් කියලා දන්නානේ ඒ වගේ රියැලිටි කියන්නේ වෙනම එකක් ඉතින් ඒකෙදි ජයග්‍රහණය කරලා ගොඩ අය ඉතින් එදා ඉඳන් අද වෙනකන් ආශිර්වාද කරනවා සුබ පතනවා ඉතින් ඒක අමතක නොවන දවසක් ඉතින් මල් කලම මතක් වුණා ඔය ඔය අතරේ පොඩ්ඩක් කියන්නකෝ අවුරුදු උත්සවවලට ගියාම ඔය ආසම තරගෙ මොකද්ද කියලා ආසම කියන්නේ මම ඇත්තටම තරඟ වලට යනවා දිනන පොල් ගාලා තමයි හොඳටම දිනලා පොල් ගාලා දිනලා තියෙනවා පිටරල්ලා දිනලා තියෙනවා ගොඩක් දිනලා තියෙනවා හැබැයි සාර්ථක පොල් ජීවිතයක් ගත කරන්න ඕන අවශ්‍ය මූලික සංදේශිටික හොයාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ජොලිය ඉන්න ඕනේ මම හැමතිස්සෙම හිතන්නේ ඒකයි ඉන්න මේ මොහොතේ ජීවත් වෙන්න අමන්දර මුළු ගන්න පුළුවන් පුළුවන් උයන්නේ කොහොමද පොල් ගන්න? උයන්න පුළුවන්ද ඒක? උයන්න පුළුවන්ද? පුළුවන්ද? බුදු අම්මේ. උයන්න? ඉතුරු ටික. උයන්න පුළුවන්. උයන්න පුළුවන්. උයන්න පුළුවන්. ඒක පපඩම් එහෙම බදිනවා ඇති. උයන්න ඉතුරු ටික උයන්න යන්න ඒන්දර තම්බනවා. චා. රසගම. සින්දුව කහනේලාව හරිනේ. හරි අපි ගියමු. සින්දුව. මල් කලම. මල් කලම. निधनवा 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 निधनव
उदेश पन्ने बल विद्य पड़ बल सरमाई प्ले कर ගායක යලකට අපි යනවා අප්පා දැන් තමයි ගායක යලකට ඒ කියන්නේ දැන් තමයි ගීත නොගැයියුත්තේ කෙසේද කියලා ඉගෙන ගන්න ගීතයක් මම නරකම විදියට ගායනා කරන්න කෙසේද කෙසේ වගේ අදහස් හරි සුවදේ මම හොඳට කියනවා ආයෙත් තාම මේගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් ඒ ඒක යාට ඕනුණා අපි ලව්ව කියවද මොකද්ද ඔය කෑල්ල අපි ලව්ව කියව ගන්න නෑ එහෙම නෑ මිහිර මිහිරටම කියනවා අනේ ඒ ටික කියවන එක තමයි ඉතින් ඕන ඕමිතේ අපි හිත කොච්චර හදලා තියනවද බැරි වුණාට පුළුවන් තව ඩිංගක් හොඳට කරන්න ඒ ඩිංග හැමදාම නෑ කිල්ලෙන්නේ නෑ කෑල්ල කිදී අර අපි ඔතට එනවා අර 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 යාළුවෙක් කිව්වා වගේ මං දන්න පොඩි ෂෝට් කට් එකක් තියෙනවා හැබැයි ටිකක් දුරයි කිව්වා ඔව් නෑ නෑ අපි එතනට එනවා කවදා හරි එතකොට ඔයගොල්ලෝ යනවා නේ කෙනෙ වෙලෙ ඔබ කොතනද මා හිතලා ගියේ ඔවුලු විතර උඩ ගියා ඔවුලු ඊට වඩා යනවා ඒක තමයි එතනට අයියෝ අර එවනල්ල ඔලුව පා ගන්න නැතුව වගේ මේ හරි සින්දු කවු ඔබ එක මුතුන් ඉන්න වෙලාවේ මේ මොකද අද තොරගත්තෙ නානා ප්‍රකාර සින්දු කියනවා නානා විද සින්දු කියනවා ඕන එකක් කියන්න පුළුවන් ආයි මොනවාද මොකද මං ජීවිතේට සංගීත ඉගෙනගෙන නැති නිසා මං සරිගම වලට බය නැහැ ඒ නිසා මං ඔහෙ කියනවා වෙන දෙයක් වුණා වේ ඕ මේගොල්ලෝ කොහොම හරි උත්සාහ කරලා මාත් එක්ක මේ වැඩේ යන්න එච්චරයි මට කියන්න තියෙන්නේ පස්සේ දුක් වෙන්න එපා
පුළුවන් හැටියකට එන්න. පුළුවන් හැටියට පස්සෙන් එන්න. හරි එහෙනම් කියමුනේ. සින්දු ලියනවා ගොඩක් සාහිත්‍යත් එක්ක ගැවසෙනවා පොත් ලියනවා නොකරන දෙයක් නෑ එයාගේ ලයිස්තුව කියන්නේ කිව්වොත් නොකරන දේවල් ටික කිව්වොත් හරි ලේසි හරි මේ මේ දැන් මම එකක් කියනවා පොගට් ගානවා අන්නේ මෙයා වාක්‍ය මේ මේ සාමාන්‍යයෙන් ගීතයක් ලිව්වම මුලින්ම අහන දෙන කාටද නෝනට ඒකේ හබු ගමන් නෝන වුණාද කියන්නේ
කාටද ලිව්වේ? උනත ප්‍රශ්නයක් ඇති වෙනවනේ. කාටද මේක ලිව්වේ? ලිව්වේ. කාට ලිව්වත් ඉතින් උත්තරේ මොකක් වෙන එකක් කියන්නේ නැහැ නේ. නෑ කටවල්ලක් නෑ. ඔයාට තමයි අපි බොහොම හොඳට හැදිච්ච අය නේ. හැදියාව. අම්මේ. ඔයාටමයි. ඔව්. මේ ඔය ඔක්කොම කට්ටිය ගීත ගායනා කළා. මේ මේ මගේ මගේ වම්මත පැත්තේ තියෙන ලංකාවේ හොඳ දක්ෂ ගායන ශිල්පියෙක්. මම මට හිතුණා නිකන් පොඩි මේ මේ අවුරුදු වාරමක් අතරම තරමේ මේ මේ ජනගී කාලේ කාලේදී බහින කාලේ නේද? දෙනවා මයික් එක. අපි හැමදාම කියනවනේ අපිට හන්න. ඔව්. අද නිවේදිකාවක් හැටියට ලකට දියාගත්තා මේ. එහෙම හරියන්නේ නැහැ. බරගා. ඉතින් ඔව් දැන් මේ විවත් එක්ක අවුරුදු පෙදුරේ ඉන්න වෙලාවේ දැන් තාචුට්ට වෙලාවකින් අලුත් අවුරුද්දක් ලබන වෙලාවේ ජන කවි කියන්නේ අපිට මේ අවුරුද්දත් එක්ක ගොඩක් සම්බන්ධ වෙච්ච දෙයක්. ඉතින් අපි දන්නවා අවුරුද්දත් එක්ක අපි කරන සියලුම ක්‍රියාවන් එක්ක අපිට ජන කවි ගායනා කරන්න පුළුවන්. එහෙම ඉස්සර කාලේ හැමෝම එහෙම ජන කවි ගායනා කරලා තියෙනවා. ඉතින් අවුරුදු කිව්වහම අපිට මතක් වෙන්නේ ඔංචිලි වාරම් ගොඩක් මතක් වෙනවානේ. ඉතින් මං හිතුවා ඔංචිලි වාරම කිව්වොත් හොඳයි කියලා. අපි කැමති. ආර බාලන්න ඉර ගිරවිගේ පැටියෝ ආර බාලන්න සඳ සාවිගේ පැටියෝ ආර බාලන්න රණ මොණ පැටියෝ අර බලන්න කවි අසන තෙවියෝ බලන්න අර කෑම මේසේ පැටියෝ අපි ටේටික පොදු කියලා ටේටික ගන්න කට්ටිය ටේටික පොදු मुंगे डैडी संबंधता चुट्टा තියෙන්නේම ආස්මි. ඔයගෙන් අහන්නව කියලා කියන්නේ. ඕන දෙයක්. ආ ඔය ඒකින්ද. මේ අපිට තියෙන ෆ්ලැෂ් කියලා දෙන්න කට්ටිය සූදානම් වෙමින් ඉන්නවා. මොකෝ ඔයා තරහ වෙලා වගේ. අපිට තියෙන ෆ්ලැෂ් කියලා දෙන්න. ඉතින් ඔව් සතුට එකතුන මේ අලුත් අවුරුද්දේ මේ හැමදේමත් එක්ක අර පිරිමැස්මෙන් මේ වීවා උකුම උකු තේ එකක් එක්ක මේ අවුරුද්දත් සුබ වෙයි. උකුම උකු වීවා තේ එකක් එක්ක. සතයිනේ. හරි. එනගදී අපි ආපු වෙලෙත් කරමු නේ නෑ ආපු වෙලෙ තමයි දෙක කරේ නේ ඒව නෙවෙයි අපිට තව ගීත පෙළක් අහන්න තියෙනවා ජීවිතේට මේ අලුත් පාට එකතු වුණු අලුත් රසය එකතු වුණු මේ අවුරුද්දේ හැම ඒ හැම දෙයක්මත් එක්කම අර පිරිමැස්මෙන් පිරුණු ඔකම ඔකු වේවතේකෝ පෙකුත් මේ රසට එක්ක වුණාම අවුරුද්දේ සැබෑ රසය ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා කියලා අපි මතක් කරලා දෙන්න කැමතියි. අවුරුදු පැදුර විවත් එකතු වෙන්න අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න මොහොතේ තේ කෝප්පෙකුත් බීලා අවිල්ල ඉන්න වෙලාවේ රයිට්. මොකද දෙන්නේ කතාව? අපි ඊළඟ ගීතයට සූදානම් වෙන්න.
गीते संबंधित अपने पड़ी पड़ी देवल आप निष्पादक मैं गीते पत्रण के मेत शक्को मेक मत मैं कि शक अयो सिंधु उत्तरम के मत गायन करते गायन कर गीते उरशत का भी देना गुड़ा अक्षर का भी गायन करते हैं गायन करना है माध्यमी में भी इधर में उरश मम्मी इतने बस ही तो आ अदम एक और नए में और तो गीत है मैं दाम किए ना नहीं कि वो मम्मी इतने एक अभी में गीत दें गायन करने का गीत है अभी हाँ बेटिंग और उधर දැන් ආදරේ නැතුම බෑනේ. දැන් මේක පටංගන්නෙම සුරතලියේ කියලා. සුකුමලී. ඔව් සුකුමලී. සුන්දර ලාලණී. පුදුම වර්ණනාවක්. වර්ණනාවක් එක්ක මම හිතන්නේ අවුරුදු කෑම කට යන්න තමයි මට පේන්න හැටියට මේ දෙනලා ඇස් දෙන්නේ. කෑම මේසෙට ගිහිල්ලා ආපු වෙලාවෙ. විශක්ක මොන මොන කැවිලි වලටද අපේ කැවිලි වලින් වැඩිපුරම කැවිලි. ඔක්කොම කෑවා. ඔක්කොම කෑවා. මං හරි ආසයි. මුනි කාලෙන්ද මං මගේ මංගේ බල හිටි මට මම්මයි බලුවේ එකක් මගේ හැරි නේ ෂර් රෙඩි මං කෑවා පව් උරේෂ වෙන්න පව් උරේෂල් කට කිව්වා මේ වෙඩින් කෑවා කියලා බලන්න මම කෑවා ඒක තමයි මාට්ටු මාට්ටු මේ අපේ නම් සුරතලිය හරේ මේ ඇඟි දුවන්නේ තේ කැවිලි තමයි සොච්ච ලස්සන කතාවද ඒක නිශාක්කය මේ කියපු කතාව හරි වටෙනවා නේ ඇඟි දුවන්නේ ඒ කෑම වල හයිය හරි වටෙනවා विवाह निशा इस
गीते रंग हैडाई गीते वितरक ने मे रंगने ओह मे हिते ने ए गीते निष्पाद तुम ते उत्तर अरगल करला वाली दाला ओए गीते में तोरगाने दिच हेतु दें तेरेन ने एक ने मे उने අයියා දුහම නෙමෙයි බොහොම සංවර විදියට සින්දු කියන්න හිතන් ආවා. දසංවරද කිවි. මෙයා කරපු වැඩෙන් තමයි දැන් ඔක්කොම නටනවා සින්දු. ඔක්කොම දැන් ප්ලේ කරනවා. දැන් වැඩේ කරේ මෙයා. අනේ මන්දා. මේ උදේෂ් නටන්න සැහැණ කැමැත්තකින් ඉන්නවා. අපිට ඉස්සරහට ගෙන්න ගන්න බැරි විචාර. උදේෂ් කියන්නේ ඒ නටන්න හිතුනොත් එහෙම නටන එහෙම කෙනෙක්. ඒ දරුවා ඒ ඕන දෙයකට ඔට්ටුයි. ඒ මොහොත සතුටින් විඳිනවනේ. සමහරට ඊළඟ සින්දුවක නැගිටලා නටයි. නටන්න ඉඩ දිනවා. ඔව්. හැබැයි කවුරු හරි පෙළඹීම් කරන්න කිව්වොත් කරන්නේ නැහැ. හරිනේ. හරියටම කිව්වා. අන්නේ ඒක. අන්නේ ඒක. හරිද? මේ දැන් ඒ කියන්නේ අයියා සංවරව කියන්න හිටියේ. ඔව්. ඒ කියන්නේ දැන් අයියා සංවරවද කිව්වේ? නෑ නෑ නෑ. දැන් රංගනයක් එකතු වුණානේ. එහෙම නේ අයියා බොහොම නිකන් විදියකට කියන්නේ හැදුවේ. මෙතන හැදුවනේ මූඩ් එක නේද? ඒක මූඩ් එකක් හැදුවා. දැන් මම විතරයි අමාරු වාටියක් කිව්වේ. මටත් හිතෙනවා නටන්න. ඔයාට තුන බඳින්නනේ. ඔව්. අයියලාගේ සින්දු එහෙම මට බඳින්න හිතුණා. අයි වැඩි සින්දු කියන්නේ. ඕල් කරන්නේ වැඩ. අර අර ඒ අනවශ්‍ය ප්‍රශ්න. බලදාරියා විසින් ඉවත් කරන්න ලැබි. චූටි කාලේ බොහොම රසවින්දපු ගීතනේ මේ. දැන් මෙතුමාලා අපි හිතන්න බැරි තාමත් අපිට ඒ ගෞරවය සහ ඒ ආදරේ ඒ ඒ රහ එහෙම කොච්චර සිම්පල් අපිත් එක්ක එකතු වෙලා කොච්චර හිතවත් වින්නවද නේ දිනේවා. ඒකේ නම් කවර කතාවද නේ? ෂා. ඒක බොහොම වටිනවා. ඒ ඉන්න නිහතමානීකම, ඒ ඉන්න සොඳුරුකම hina වෙලා මේ වයසට යන්නත් ඕකෙන්. ඒ ගෞරවය බාලකත් ආරයි. ඔන්නෝනේ වැඩිපුර අපුඩි ගහන්න. ඒ අපුඩි මැද්දෙන් ඇල්ල සින්දුවක් කියමු. මමද? හිතුවක් කරකවට වගේ නිකන්. හිතුවක් කරකව. ඔව්. මේක මේ අපේ මේ ප්‍රොඩියුසර්ගේ දැඩි ඉල්ලීමක්. හ්ම්. හිතුවක් කර මනමාලි. හිතුවක් කර වැඩ කරන එකේ නිතරම. ඒක නිසා දන්නේ. ආ, එයාගේ මනමාලි ගිනාව හිතුවක් කරකමටත් දන්නේ නෑ නේ. Thank you.
අපිට බොහොම ස්තුතියි රසට රසට හරි අපූර්වට ගායනා කළා හරි රිද්වක්ක මේ මේ රසට කියලා කිව්වම මේ දවස්වල රසේ වැඩිපුර අපි භාවිත කරන කාල සමය විවිධ ආහාර වර්ග විවිධ රසයන් අපේ අපේ ජීවිතයට එක්කහු කර බද්ධ කරගන්න කාල සමයේදී ඒ රස වැඩි දියුණු කරගන්න පුළුවන් අර පරිමේස්මින් යුක්තව වැඩි උකු ගතියකින් ඔබේ තේමේසිය සරසන විවතේ එකක් තිබුණොත් එීම විවත් එක්ක ඉතින් අවුරුද්දම අවුරුද්දම අවුරුදු මේ හරි අවුරුදු පැදුර විවාහකත්වයෙන් ගත කරන මොහොතේ දැන් අපේ ක්‍රමක්‍රමෙන් අපි අවසන් භාගයට අවතීර්ණ වෙන වෙලාවේ අපි ඩුවට් එකක් කියලා ගමු නිතරම කියන වචනයක් තියෙනවා ඩුවට් එක ඩුවට් එක ඩුවට් එක එකක් කියන්න පුළුවන් මේ මේ ආ මන් නෙවෙයි අයියේ කිව්වේ මං කි ගිරාගේ ඩුවට් එක ආහ නේම කෑලි හංගලා නේ වරන්නේ වරන්නේ අතන ඒනිකන් එහෙම ගෝ නිකන් අමුතු අමුතු ඇස්සුනා මේ මං වයසයි කියලා දනවන්න එපා මං දන්නේ නැහැ ලොකු දුවෙක් ඉන්නවා කියලා නේද උනාට ගිරාගේ සමකාලීන මිත්‍රයෝ කියලා කිව්වම ඇති නේ එයි ඇති සමකාලීන මිත්‍රයෝ ආ සම සම කා සමකා හරි ඒක හරි ඔයා කිව්ව එක හරි හරි මොකද්ද තෝරගත්ත ගීතේ දෙන්න අපි බිග් මාස්ටර් කී බෝ තෝරගත්ත හේතුව අපි දෙන්නට පොඩ්ඩක් නටල ගල්ලා පොඩ්ඩක් ගැම්මක් ගන්න හැදුවේ ගෝණියක් හරස් වුණා මල්ලි මුළු අවුරුද්දකම ගෝණියක ගියා වගේ මේ සින්දුව කියට පස්සේ අර කතාව කියන එක නෑ නේද මොකද්ද ආයි බඳින්න යුතුයි කියලා නෑ අයිය තමයි කිව්වොත් मैं कहता मैं अपे रटक के लिए वचने क्यों नहीं सा अपे टे साहित्य तुरु ना मैं कहता हम वेनस करण बेरी साहित्य इन्हें पाकिस्तानी की आओ पाकिस्तानी सियाल का नहीं लो यंग माते के बैग ले लो मैं वापे पिल्ले सिद्ध मैं लबी में चिंग मैं लबी में गाय की तले बड़ा गले क्या नहीं का मम्मी तान उसस में सम्मान के सम्मान විතරටක ජනාධිපති කෙනෙක් කියලා යන් මාත් එක අපේ රටට ගිහින් ලොකු තරංගයක් තිබුණා ගෙනියන්න දෙපැත්ත තුන් පැත්තම කතා ගද්දි අවසාන කිව්ව වචනේ තමයි නිතරම ගිය ලංකාව තොරගත්ත මේක තමයි මගේ රට Oh, oh, oh.
හොඳ දේවල් කරනවා නම් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ අලුත් අවුරුද්ද කිසිම කෙනෙකුට කරදරයක් මේ කරන්නේ නැතුව පාඩුවේ ලස්සනට අපේ ගමන යන එක තමයි මම හිතා ලංකාවාසී හැමෝටම මොකද අපි මිනිස්සු විදියට අපි හැමෝටම ආදරය කරමින් ගෞරව කරමින් සිනාසෙමින් සිනස්සමින් සතුටින් මේ ගමන යනවා නම් අපිට ලස්සන ගමනක් තියෙනවා අපේ ජීවිතේ කාටවත්
මගේට තෝරගන්න එන්න මේ වෙලා මාහදුෙන්ම ගෝවනා ලොකුවට විශේෂයෙන් නැහැ. ඉතින් හැම තිස්සෙම හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ අලුත් අවුරුද්දේ. සමාජයට වටිනා දෙයක් දැන් මම අලුත් ගීතයක් කරා වගේ ඊළඟටත් ඒ වගේ හොඳ සමාජයට වැඩදායි කාලීන මාතෘකාවක ගීතයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම ගීතෙන් හොඳ දෙයක් කරන්න හදවතට ලං වෙන්න තමයි ගොඩක්ම අවුරුදු දවස්වල නැකත් චාරිත්‍ර හැම කරන්න ගෙදර ඉන්න අවස්ථාව හම්බෙන කලාකාරිනියක්ද ඔයා? අනිවාර්යෙන් ඒකට වෙලාව හදා ගන්නවා. මොකද සාමාන්‍ය මොන වැඩේ තිබුණත් වැඩ නවත්තලා අවුරුදු දවසට නම් ගෙදර තමයි ඉන්නේ. හා මොකද අපි දන්න ගොඩක් අය ඒක විශේෂයෙන් අපිටත් එහෙමයි. අපි අවුරුදු උත්සව විවිධාකාරයේ දේවල් අවුරුදු බර ගණනාවකින් රටටම අවුරුදු ගැන කියනවා. අපේ ගෙවල් අවුරුදු නැහැ. ඇයි ඉතින්? රෝමූලික ඇලි. ඔය සමහර රට කලාකරුවන්ට තියෙන ප්‍රශ්නේ මම මේ පටන් ගන්න කලින් මේ අන්දෙන්නත් ඒකත් අන්දේ ඇහුවා ගෙදර හැබැයි ගෙදර තාත්තත් එහෙමයි නේද? लसन मेरे तत्व को दे संबंध मुख दे मम्मी ने आगे पावले आगे रखा था करा करे एक और लोटा उरुत तीन में हम ही नहीं था नहीं और दूसरों लोटा बड़ा अकेला वट अनिवार्य आरा दना वेने नहीं सा गुड़ा अकेला वट यानो चिंग वासना वट पावगी और दू की पे म मैं बीरिंदाई माय देन नटम आरा दना करे और दू ऐड सटांग वाले ඒනිසා අපි දෙන්නට ඉන්න තැනක අවුරුදු වගේ තිබුණා. නැත්තම් මම විතරක් ගියාම යා ගෙදර ඉන්නකොට ඒ අවුරුද්ද වැඩන්නේ. ඒ නිසා ඉතින් ගොඩක් වෙලාවට මාධ්‍ය නාලිකා වලින් ආරාධනා කරනකොට දෙන්නට ආරාධනා කරනවා. ඒ හින්දා අපි ඉන්න තැන අවුරුදු. අමලමට කෙටිං කියන්නේ වාගේ තත්ත්ව කොහොමද කියලා? අවුරුද්දේ එහෙම ගෙදර ඉන්න අවස්ථාවක් හම්බෙනවා. අනිවාර්යෙන්ම ඉන්නවා. අනිවාර්යෙන්ම ඉන්නවා. මම කිරි උතුරනවා. මගේ ෆෑන්ස්ලත් එක්කත් ඉතින් ලයිව් එහෙම ගිහින් කිරි උතුරන වැඩ ඒ උයන වැඩ ඔක්කොම ඒවා කරනවා. අනිවාර්යෙන්ම කරනවා. ඒ වගේම තමයි දැන් මේ අවුරුද්දේ මගේ අලුත්ම සින්දුවක් වෙනස්ම ආකාරයේ සින්දුවක් තිලෙන රුණ ගීත එක්ක කරනවා. ඒක තමයි මගේ ළඟදීම තියෙන ආසම බලාපොරොත්තු. මේ වටේ මාපිකේ උදෙස් ළඟට යන්න කලින් ඉෂා කියන දේ ප්‍රශ්න අහන්න චාරිත්‍ර වාරිත්‍ර නොකලත් සාමාන්‍ය මම දන්නවා මේ මේ කාල සමය ගොඩක් කියලාට මේ ගොඩක් විසීනේ ගොඩක් වැඩ කටයුතු වෙනවා කොහොමද වාගේ තත්ත්වේ අවුරුදු දවස්වල සාමාන්‍ය කෙන සිංගල අවුරුද්ද ඔව් සිංගල අවුරුද්ද දෙයක් මම කිව්වා අපි ගෙදර සාමාන්‍ය අපි ගෙදර ඉන්න වෙලාව ඉතින්
යාළු මිත්‍රයෝ එනවා මේ කෑම අපිට ගෙනත් දෙනවා ඉතින් අපි ඒ දවසේ සන්තෝෂයෙන් ඒකට එක බෙදා ගන්න අපි කතා බහ කරගෙන බෙදා ගන්න ඊට පස්සේ අපේ අවුරුදු එකත් එක්කම සුමාන එකක් දෙකක් ගියාට පස්සේ අපේ අවුරුදු සමරන අපි ඒ එහෙම 31 එහෙම තමයි තියෙන්නේ ළඟ ළඟ ඉතින් මේක තමයි අපි ජීවිතේ ඒගොල්ලෝ කෑම ගෙනත් දෙනවා ඊට පස්සේ අපි කාලා ඊට පස්සේ අපේ අවුරුදුට අපි ඒගොල්ලන්ට එක वटे कटी हेम आगम आगम मिनसु अंत बौद्ध मिस वेडी मीन तीन वेसा बस बस वेसा मे उमी समरण सतोष अपे की अपे उदेश इवर करण खाली गीत प्रार्थना विवाह खंडायम अपे मे आपु सहृद कलाकामी हितवतुं हेम दिनाटम मेन्नेहेमना लबन्नावु मे सिंगल दिमल अलुत अवरुद्ध किरियन्म इतिरेवा कियला विवाह त्याग पार्सल तीनो मे बरट बरेने
එහෙම තමයි බත බුලුතින් සරු වෙනකොට අර පිරිමැස්මෙන් වැඩි වෙනකොට බරට බරේ දෑගි දෙන්නේ මේ කාලේ නේ අපි කදමලු බඳගෙන යන්නේ ගමේ යනකොට දැන් අඟුණකොළ පැලැස්සේ පැත්තේ යනවද මේ මීර මේ දවස්වල අනිවාර්යෙන් යන්න එපා යන්න එපායි නේ මේක නොගින් කොහමද පුරුෂ එහෙම මේ ගම කියලා කොහරි විශේෂයෙන් කොහරි යන දවස් තියෙනවද අනේ නෑ මගේ ගම නුගේ කොට ඉතින් ඒ තමයි මේ වගේ නේ කොළඹක් ගමක් තමයි නේ නුගේ වඩත් හොඳ ගමක් තමයි ඈතිනම් කොළඹට එන්න ඕනේ ආයිත්තල් කොච්චර වෙනසක් නැද කොළඹට නේ මේ මේ හැබැයි සැබෑ කොළඹා කොළඹ කාරෝ ටික බලා ගන්න නම් මෙන්නේ මේ දවස් ටිකේ තමයි ගියාට පස්සේ කොළඹ විතර එන්නේ ඔව් සැබෑ කොළඹ මෙන්න ගම යනවද ගම නිතරම යනවා අපි තුන තුන අමන්දර හම්බුණාද ඔව් හම්බුණා අයියා අපිට තෑගි දෙනවද ඒකනේ අප්පා මොකද දන්නේ නැහැ මේ මේ නිවේදකයෝ නිවේදිකාව මතක් වෙච්චේ මේ ඔයගොල්ලෝ ගියේ ගොඩක් කරස් ගන්නවල ගහන්න ඕනේ කා ඔයගොල්ලෝ ගියේ ගොඩක් කරස් ගන්නවල දැකලා දෙන නිවේදින නිවේදිකාව ඔයගොල්ලන්ට තෑගි දෙනවා මිසක් ඔහොම ස්තුතියි ඒක තමයි වීවා ඒවා මේව එක නෙමෙයි මේ වතාවේදී වීවා එක ඔබේ අවුරුද්ද ගත වෙන්නේ ඔබ හැම දෙනාටම බොහොම ස්තුතියි මම දන්නවා මේ වගේ දවසක් මේ වගේ මොහොතක් හරිම කාර්යබහුලයි ගොලක් ලොකු ඉල්ලුමක් තියෙනවා යතරතුරේදී චාති රූපහානි අපි කළපු ආරාධනාවේ පිළි අරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවුරුදු කටේ තියාගෙන අවුරුදු පෙනිපෙනි අපිත් එක්ක හිටියට අපේ ප්‍රාර්ථනාව ලබන්නා වූ මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම වාසනාවන්ත उदव कर
මටයි සුබ නැත